ආයුබෝවන් වේගන්නෝ අපේ Health Tips YouTube channel එකට තාම අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්නත් අමතක කරන්න එපා. ඉතින් අද වීඩියෝ එකෙන් අපි බලමු ectopic pregnancy. එහෙමත් නැත්නම් ගර්භාෂයේ පිටත කලල පිළිසිඳ ගැනීම සම්බන්ධව. මොකක්ද මේ ගර්භාෂයේ පිටත කලල පිළිසිඳ ගැනීම කියන්නේ? බොහොමයක් සිදුවීම් සඳහා ඉදිරිපත් කරන්න පුළුවන් හේතුවක් හොයාගෙන නැහැ. නමුත් සාමාන්‍ය තත්ත්වයන්ටදී සංසිඳනය වූ කලලය දින 5ක් ඇතුළත පැලෝපේ නාලේ හරහා ගර්භාෂය දක්වා ගමන් කරනවා. ඉතින් කුමක් හරි හේතුවක් නිසා මේ ගමන් මාර්ගයේ වේගය අඩාරුනොත් හරි අවහිර වුනොත් මේ ගර්භාෂයෙන් පිටත කලලය තැන්පත් වෙලා වර්ධනය වීමේ සම්භාවිතාව ඉහළ යන්න පුළුවන්. ඉතින් සුලව හේතු ලෙස දැනට හොයාගෙන තියෙන්නේ මේ කුමක් හරි හේතුවක් නිසා පැලෝපේ නාලේට හානි සිදුවීමක් කියන එක. ඉන් පළවෙනි එක තමයි එන්ඩොමෙට්‍රියෝසිස් කියන්නේ. මේ සුලබ රෝගී තත්ත්වයක් විදිහට හඳුනාගෙන නොමැති වුණත් මේ පැලෝපේ නාල වලට හානි වීමක් සිද්ධ වෙනවා. දෙවෙනි එක තමයි ශ්‍රෝණි කුහරයේ සිදුවන ආසාදන. ශ්‍රෝණිය තුල ඇතිවන ආසාදන බොහෝ විට රෝග ලක්ෂණ පෙන්වන්නේ නැහැ. ඒ නිසා මේ රෝගී තත්ත්වය බොහෝ කලක ඉඳලා ඔබේ ශරීරය තුල පවතින්න පුළුවන්. තවද ඊට ප්‍රතිජීවක ඖෂධ වලින් ප්‍රතිකාර කරත් පැලෝපේ නාලයට සිදු හානිය දීර්ඝ කාලීනව පවතින්න පුළුවන්. තුන්වෙනි කාරණාව තමයි මේ උදරයේ හරි නැත්නම් ශ්‍රෝණි කුහරයේ හරි පෙර කරන ලද ශල්‍යකර්ම. ඉතින් උදරයේ හරි ශ්‍රෝණියේ පෙර කරන ලද ශල්‍යකර්ම නිසා ඒ අවට පවතින අවයව පටක වලට හානි සිද්ධ වෙන්න පුළුවන්. මේන් ස්වභාවිකව පැවති යුතු ආකාරය වෙනස් වෙලා පවතින්න පුළුවන්. ඒ වගේම පෙර සිදු වූ ගර්භාෂයේ පිටත පිළිසඳ ගැනීම වලදී වගේම නැවත මේ ගර්භාෂයෙන් පිටත කලලයක් පිළිසඳ ගැනීම ප්‍රවණතාවය 10%ක් දක්වා ඉහළ තමනවා. ඉතින් මවගේ වයසත් එක්කම ගර්භාෂයෙන් පිටත කලල පිළිසඳ ගැනීම ප්‍රවණතාවය ඉහළ ගියා. ඒ පැහැදිලි කරන්න පුළුවන් හේතුවක් තාමත් හොයාගෙන නැහැ. ඉතින් ගර්භාෂයෙන් පිටත පිළිසඳ ගැනීමක් සිද්ධ වුණාම අපි ප්‍රතිකාර වලට යොමු නොවුනොත් මොනවාද වෙන්න පුළුවන් දේවල්? ඉතින් සයන් සිද්ධව කල්ලේ වර්ධනය වෙන්න පුළුවන්. මේදී සිද්ධ වෙන්නේ මේ කල්ලේ වර්ධනය ස්වභාවිකවම නැවතිලා ඒ ශරීරයට අවශෝෂණය කර ගැනීමක් තමයි. මේ අවස්ථාවේදී ප්‍රතිකාර වලට යොමු වීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. දෙවෙනි ක්‍රමය තමයි මේ පැලෝපේ නාලේ තුලදීම ගබ්සා වීම. මේදී වර්ධනය වන කල්ලය පැලෝපේ නාලේ හරහා සිදුවන සංකෝචන ක්‍රියාවලියක් මගින් ඒ නාලෙන් ඉවත් කරලා උදර කුහරයට නිදහස් කරනවා. මේක ශරීරයට අවශෝෂණය කර ගැනීමක් තමයි සිද්ධ වෙන්නේ. මේ අවස්ථාවේදී ප්‍රතිකාර අවශ්‍ය වෙන්නේ නැහැ. තුන්වෙනි ක්‍රමය තමයි මේ කල්ලේ වර්ධනය දිගටම සිද්ධ වීම. ඉතින් කලලයේ ක්‍රමීන් ගුණණය වෙලා ඒ ප්‍රමාණය විශාල වෙන නිසා මේ පැලෝපේ නාලේ ඉදිමිගලක් වෙලා පසු ඒ පුපුරා ගිහිල්ලා ශරීරයේ තුලට රුධිරවාහනයක් සිද්ධ වෙන්න පුළුවන්. මේක ඊටමත් භයානක තත්ත්වයක්. ඒ අවස්ථාව වෙන විට මවගේ ජීවිතය දැඩි අවදානමකට ලක් වෙනවා. ඉතින් නොදැනුවත්වම වර්ධනය වෙන මේ ගර්භාෂයෙන් පිටත පිළිසිඳ ගැනීම සාර්ථක වෙලා තියෙන ඉතා සුළු ප්‍රමාණයක්. ඒව ඉතා විරල සංසිද්ධි ලෙස පවසන්න පුළුවන්. ඒ නිසා ගර්භාෂයෙන් පිටත පිළිසිඳ ගැනීම බොහොමයක් වර්ධනය වෙනවත් සමගම මවගේ ජීවිතය දැඩි අවදානමකට ලක්වන නිසා අප ප්‍රතිකාර වලට යොමු වීම ගොඩක් අවධාරණය කරනවා. ඉතින් අපි බලමු මේ තත්ත්වයට කොහොමද ප්‍රතිකාර කරන්නේ කියලා. ඉතින් මේ ප්‍රතිකාර ක්‍රම ප්‍රධාන වශයෙන් මූලික කොටස් තුනකට බෙදන්න පුළුවන්. ඒ කියන්නේ පළවෙනි එක තමයි එක්ස්පෙක්ටන් මැනේජ්මන්ට්. ඒ කියන්නේ වොච්ෆුල් වේටින්. දෙවෙනි එක තමයි මේ මෙඩිකල් මැනේජ්මන්ට්. ඒ කියන්නේ ඖෂධ මගින් කරන නමන ප්‍රතිකාර. ඉතින් තුන්වෙනි ක්‍රමය තමයි සර්ජිකල් මෙතඩ්. ඒ කියන්නේ ශල්‍ය ප්‍රතිකාර ක්‍රම. වොච්ෆුල් වේටින්. එහෙම නැත්නම් කිසිදු ප්‍රතිකාර ක්‍රමයකට යොමු වීමක් සිද්ධ නොවි මවගේ සෞඛ්‍ය තත්ත්වය සහ ඇයගේ කැමැත්ත සලකලා බලලා මේ ප්‍රතිකාරක මීඩියම් වීමක් සිද්ධ වෙනවා. මෙහිදී ප්‍රධාන වශයෙන් අප බලන කරුණු වෙන්නේ අල්ට්‍රාසවුන්ඩ් පරීක්ෂණයක් කරලා ශරීරය තුළ රුධිර වහනයක් වෙලාද නැද්ද කියන එක. ඒ වගේම රුධිරයේ ECG මට්ටම අඩු මට්ටමක පවතිමින් ඒ ක්‍රමයෙන් පහළ යන්නත් ඕන. ඒ වගේම මවගේ සෞඛ්‍ය තත්ත්වය ඉතාම යහපත් විදියට තියෙන්නත් ඕන. මෙම ක්‍රමයේ යටතේ බලාපොරොත්තු වෙන්නේ කල්ලේ වර්ධනය ස්වභාවිකවම අඩාල වෙලා ඒ වර්ධනය නැවතීමයි. පසුව ශරීරය විසින්ම මේ අදාළ සියලු පටක සහ සෛල කොටස් ශරීරයට අවශෝෂණය වීමක් තමයි සිද්ධ වෙන්නේ. ඉතින් මේ ප්‍රතිකාර ක්‍රමයේ සිටින ඔයා අනිවාර්යයෙන්ම හෝමෝන මට්ටම ක්‍රමයෙන් අඩු නොවන්නේ නම් හරි උදරයේ කිනම් හරි ස්ථානයක දැඩි වේදනාවක් පවතිනවා නම් ඉතා ඉක්මනින්ම හදිසි ප්‍රතිකාර ක්‍රමයකට යොමු වීම වැදගත්. ඖෂධ මගින් ප්‍රතිකාර කිරීමේදී අපි භාවිතා කරන්නේ මේ මෙතොටෙක්සික් කියන ඖෂධය. මෙය මාංශපේශි වලට ඉන්නත් කරනවා. නමුත් මෙහිදී තියෙන අතුරු ආබාධ ගොඩයි. ඒ නිසා මේක භාවිතා කරන්නේ තෝරාගත් පිරිසකට විතරයි.
එවගේම මවගේ සෞඛ්‍ය තත්ත්වයත් යහපත් විදිහට තියෙන්න ඕන. එවගේම අල්ට්‍රාසවුන්ඩ් පරීක්ෂණයක් කරලා පැළපී නාලයට කිසිදු හානියක් නොමැති බව තහවුරු වෙන්න ඕන. ඉතින් මේ ක්‍රමයේ තුලට යොමු වීම තුලින් ඔයාලට පැළපී නාලේ ඉවත් කරම ප්‍රතිකාර කරන්න පුළුවන්. එවගේම ශල්‍ය කර්මයකට යොමු වෙっ තියෙන අවධානමත් අඩු වෙනවා. තුන්වෙනි ක්‍රමයේ තමයි මේ ශල්‍ය ප්‍රතිකාරකම් වලට යොමු වීම. ඉතින් මෙහිදී සිද්ධ වෙන්නේ නැත්නම් මේ ප්‍රතිකාර වලට යොමු වෙන්න ඕන ඔයාලගේ ශරීරය තුළ රුධිර වහනයක් හඳුනාගත්තොත් නැත්නම් ගර්භාෂයේ පිට්ට පිළිසිඳගත් කල්ලි ප්‍රමාණය ක්‍රමක්‍රමයෙන් වැඩි වෙන්නේ නම් නැත්නම් මව වේදනාවකින් පසු වෙන්නේ නම් මේදී සිද්ධ වෙන ශල්‍ය කර්ම උතරේ ඉතා කුඩා කැපුම් වෙලා ලැපරොස්කොපික් ක්‍රමයට පූර්ණ නිරුන්දන තත්ත්වයට තමයි සිද්ධ කරන්නේ මේ ශල්‍ය ආකාර ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදන්න පුළුවන් සල්පින්ජෙක්ටොමි and සල්පින්ගොස්ටොමි කිය සල්පින්ජෙක්ටොමි මෙහිදී පිළිසඳ ගැනීමක් සිද්ධ වෙච්ච පැලෝපිය නාලයෙහි වර්ධනය වන කල්ලය ඉවත් කරන්නේ එය පිළිසිඳගත් නාලයත් ඉවත් කරමින්. නමුත් අනෙක් පැලෝපිය නාලයට කිසිදු හානියක් නොමැතිව තිබිය යුතුයි. සල්පින්ගොස්ටොමි ඉගෙන පැලෝපිය නාලයේ කුඩා විවරයක් ඇති කළා. ඒ හරහා පැලෝපිය නාලය තුළ ඇතුළු වෙලා ගර්භපටක ඉවත් කිරීමක් සිද්ධ කරනවා. මෙහිදී නාලය ඉවත් කිරීමකට ලක්වන්නේ නැහැ. මේ සිද්ධ කරන්නේ ප්‍රතිවිරුද්ධ නාලය නොමැති නම් හරි. නැත්තම් අස්වාභාවික නම් තම පමණයි. ඉතින් මං හිතනවා මේ එක්ටොපික් ප්‍රෙග්නන්සි එහෙම නැත්තම් ගර්භාෂයෙන් පිටත කලල පිළිසඳ ගැනීම සම්බන්ධයෙන් ඔයා හොඳ දැනුමක් ලබන්නේ නැති කියලා. ස්තුතියි.